වාර්තා තරඟාවලිය අපිට කණ්ඩායම් 14ක් සහභාගී වුණා මෙවර තරඟාවලියෙත්. එෙහිදී අපි මූලික වාර්තා තරඟ පහක් සමග අපේ අවසන් පුර තරඟය සහ අවසන් තරඟය ක්‍රීඩා කරා. එෙහිදී අපි අවසන් තරඟය වෙනුවෙන් අඛණ්ඩවම ජයග්‍රහණය කර අපි කිසිම තරඟයක් පරාජය වුනේ නැහැ. ඒ හැම තරඟයක්ම විශිෂ්ට අන්දමින් ජය ගන්න අපිට පුළුවන් වුණා. පළමු කාර්තුවේ අපි පරාජය වෙලා හිටියත් අපි දෙවන තුන්වන කාර්තුවේ කාර්තු දෙකම ජයග්‍රහණය කරා. ඒ වගේම අපිට තරඟය සම අවසානය වෙනකොට පැය අවසානය වෙනකොට අපිට තරඟය සම වෙලා තිබුණේ. ඊට පස්සේ අපි අමතර කාලයකට ක්‍රීඩා කරා. මම හිතන්නේ අපි ජයග්‍රහණයේ බලාපොරොත්තු වෙන ගියත් අපිට අනුශෘතය ලැබුණට අපේ මේ කණ්ඩායමක් විදියට අපි අපේ උපරිමේ ඉෂ්ට කරා. ඒක අපිට එදා දවසේ අපේ දවස නොවුණත් මම හිතන්නේ අපේ කණ්ඩායම ඔවුන්ගේ උපරිමය ඒ දවසේ රට වෙනුවෙන් ලබා දුන්නා. ස්තුතිවන්ත වෙන්න ඕනේ මුලින්ම මගේ කණ්ඩායමට. මට සීනියර් ප්ලේස පස් දෙනෙක් හිටියා. ගයන් දිසානායක, තිෂාර අල්ගම, ගැන්ජිල අමරවංශ, හස්තා මෙන්ඩිස් ඇතුළු මගේ මුළු කණ්ඩායමට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම පුහුණුකාරණිය, ඒ වගේම අපේ මැනේජ්මන්ට් ගිය ටීම් එකටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයට මාස 9ක් ඇතුළත කාලයක් අපිට ලබා දුන් සහයෝගයට, ඒ වගේම ඩොක්ටර් ලාල් ලේකනායක ඇතුළුව ක්‍රීඩා වෛද්‍ය ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඩයලොග් ආයතනයටත් අපිට අනුග්‍රහය දැක්වුවට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔටෝ ඩිරෙක් ආයතනයටත්, යුනික් බතික් ආයතනයටත්, අපේ හිටපු ක්‍රීඩිකා තර්ජය ශ්‍රීලිංගම් ක්‍රීඩිකාවට ස්තුතිවන්ත වෙනවා. අපි වෙනුවෙන් සහය දුන්නා. ජාතික පුහුණුකරණේ නාලිකා ප්‍රසාදී ඇත්තටම හොඳ කණ්ඩායමක් අපිට හිටියා. මං හිතන්නේ ක්‍රීඩිකාවන් බහුතරයක් ජාත්‍යන්තර අධ්‍යක්ෂින් ලබා ගත්තේ මෙම ආසියානු නෙට්බෝල් තරඟාවලියේදී. පළමු තරඟේ ඉඳලා 6 වෙනි තරඟේ 7 වෙනි තරඟේ දක්වාත් ක්‍රීඩිකාවන් අධ්‍යක්ෂින් ලබා ගත්තා. මොකද සමහර ක්‍රීඩිකාවන් ජාත්‍යන් තරඟවල සහභාගී වෙලා තියෙනවා ලෝක ශූරතා ආසිය. නමුත් එම ක්‍රීඩිකාවන් හැමදාම සිටුනේ බංකුවේ ඉඳ. මම හිතන්නේ මේ පාර ක්‍රීඩිකාවන් 12 දෙනාටම අවස්ථාව ලැබුණා. වසර ගණනාගේ අවස්ථාව ලැබුණ එකම ස්ථානය තමයි ආසියානු නෙට්බෝල් ශූරතාවලිය. ඉතින් ක්‍රීඩිකාවන් තරඟයෙන් තරඟය ඉතා දක්ෂ ලෙස අධ්‍යක්ෂින් ලබාගෙන අවසන් මහා තරඟයට සූදානම් වුණා. අවසන් මහා තරඟය ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළා. ඉතින් ඇත්තටම ඒ මොහොතේත් මම හිතන්නේ ගොඩාක් වැඩ අපිට බලපෑවේ ජාත්‍යන්තර අධ්‍යක්ෂින් නොමැතිකම. ජාත්‍යන්තර තරඟවලට අපි සහභාගී වුණ නැතිකම. මොකද අපි ලංකාවේ ක්‍රීඩා කළේ තරඟවලට සහභාගී වුණා සුහන් තරඟ. නමුත් අපිට වැඩිය පල්ලහැ කණ්ඩායම් සමගින් එතකොට අපිට අවබෝධය නැති වු තිබුණා. අපිට වැඩි ඉහළින් ඉන කණ්ඩායම් අපි කොහොමද ක්‍රීඩා කරන විලාශය. ඉතින් මං හිතන්නේ කෙසේ වෙතත් අපි ජයග්‍රහ අවසන් තරඟයේ මේ අනුශූරතා ලබා ගත්තා. නමුත් මේ අපි පරාජය වුණා කියලා ඒක නිදහස කරුණු නෙමෙයි. නමුත් අපි මීට වැඩි අත්දැකීම් ලබා ගත යුතුයි ඉස්සරහට. නෙට්බෝල් සම්මේලනය තිබුණා මේ වෙනකන්. ඉතින් ඒ සම්මේලන ස්තුතිවන්ත වෙන ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශ, ක්‍රීඩා සංගම් දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළේ සියලුම නිර්දායන්ද විශේෂ ස්තුති කරනවා. මොකද ක්‍රීඩා අමාත්‍යාංශරේ තියෙන නෙට්බෝල් විතරක් නෙමෙයි ක්‍රීඩා ගොඩාක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ පුළුවන් වෙන අපිට සහයෝගය ලබා දුන්නේ. ඒ වගේම මාත්‍යක තා පුහුණු කාර්යයකට අමතක නොකළ යුතු ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ට්‍රෙන්ත් ඇන් කන්ඩිෂනර් ට්‍රේනර් අශෝක ජයසුන්දර. ඉතින් ඇත්තටම යයි ලොකු සහායක් අපිට දැම්න වෛද්‍ය ආයතනය, ක්‍රීඩිකා විශේෂයෙන් ගෑණි ගෑන්ද්‍රිය දුලංගි විශේෂයෙන් මතක් කළ යුතු දෙනාගේ අධ්‍යක්ෂින් බහුල තුන් දෙනෙක් ලැබුණු සහයෝගය මම ඉතා අගය කරනවා. හැමෝටම සහය දුන් හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.